ඔබට සහභාගීකම අවශ්‍යයි. උත්පත්ති දෙවන පරිච්ඡේදයේ 18 වන පදය. ස්වාමි වූ දෙවියන් වහන්සේ කතා කොට මිනිසයා තනිව සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාතා දෙන්නෙමි කීසේක. දෙවියන් වහන්සේ හොඳ නැති බව ප්‍රකාශ කළ පළමු දේ වන්නේ මිනිසයා තනියම සිටීමයි. අදටත් දෙවිතුමන්ගේ පණිවුඩය මෙය වන්නේය. එනම් සහභාගීකම නොමැතිව ජීවත් වීම හොඳ නැත. මෙම උතුම් සත්‍යතාවය ගැන නොදැන නැවත උත්පාදයේ ලැබූ බොහෝ දේවදරුවෝ නමස්කාරය සහ සහභාගීකම මගහරිති. හෙබ්‍රෙව් 10 වන පරිච්ඡේදයේ 25 වන පදය. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නැර. පළමු වන ශතවර්ෂයේදී මෙය සමහරුන්ගේ පුරුද්දක් විය. නමුත් අවසාන ශතවර්ෂයේ එය බොහෝ දෙනෙකුගේ පුරුද්දක් බවට පත් වී ඇත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි. දෙවිතුමන් ඔබ මැවූසේක් නම් නැවත උත්පාදයේ අත්දැකීම ලබා දී ඇතනම් එතුමන් ඔබට සුදුසු සහකාරියක්ද සාදා දෙනු ඇත. එනම් ඔබට ගැළපෙන සහභාගීකමක් සකස් කර දෙනසේක. ඔබේ කැමැත්ත පරිදි ඔබ තෝරා නොගත යුතුයි. කීතාවලිය 121 වන පරිච්ඡේදයේ 2 වන පදය. මාගේ උපකාරය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්මය. ස්වාමින් වහන්සේගෙන්මය. ආදම් ක්‍රිස්තුස් වහන්සේට ඡායාවක් වේ. එමෙන්ම ඔහු කිතුතුමන්ගේ මනාලියගේ සහකරුවාද වන්නේය. අපගේ දෙවිතුමන්ම තමන් වහන්සේට හැම අතින්ම සරිලන මනාලියක් සූදානම් කරන බව දැන ගැනීම අපට කොතරම් දිරිගන්වන සුළු කරුණක්ද. මෙම ක්‍රියාවලිය දෙවිතුමන්ගේ උයනෙහි හෙවත් සභාවෙහි සිදු කෙරේ. අපට කිතුතුමන්ගේ මනාලිය බවට පත්විය හැක්කේ ශුද්ධවන්තයින්ගේ සහභාගීකම තුළ බැවින් නිරතුරුවම එම සහභාගීකමෙහි ජීවත් වෙන්නට පක් බලා ගනිමු.